2021 අන්තිම වෙනකොට අපේ එක පුරවැසියෙක් ලක්ෂ 9ක් ණය වෙනවා. ට්‍රිලියන වලින් ගත්තොත් ට්‍රිලියන 18.6ක ණයකරුව බවට පත් වෙනවා. අපි මෙච්චර කාලයක් කතා කරේ එක්කෙනෙක් ලක්ෂ 4ක් ණයයි, 5ක් ණයයි, 6ක් ණයයි යන අධිකරු. නමුත් වර්තමාන තත්ත්වය මේකයි. අපි 2020 වසරේ ණයසා පොලි වාර්ගයේ විතරක් ගෙවලා තියෙනවා 1854ක්. 2020 අපේක්ෂිත ආදායම මුලිකව ලැබුණද කියන අපි දන්නේ නැහැ. ලැබුණත් ලැබෙන්නේ බිලියන 1550යි. ඒ කියන්නේ සියල්ලම ලැබුණත් බිලියන 350ක් මදි ණය වාරික ගෙවන්න. ඒ කියන්නේ ණය ගෙවන්නත් ණය ගන්න අවශ්‍ය වෙනවා. 2021 වසරට අපේක්ෂිත ආදායමක් පෙන්වනවා බිලියන 1919ක. ණය පොලි වාරිකය බිලියන 2117ක්. ලැබෙන ආදායම ණය ගෙවන්නත් මදි. මීට අමතරව මේ රටට බඩු භාණ්ඩ ගෙන්නන්නට ඕන. ඒකට විදේශ විනිමය වැය වෙනවා. අඩුම වශයෙන් බිලියන 9ක් හෝ 10ක් ඒ සඳහා වැය වෙනවා. අපේ වෙළඳ ශේෂය තියෙන ආකාරයට. කොටින්ම කියනවා නම් බෙහෙත් හේ ටික ගේන්න, පෙට්‍රල් ටික ගේන්න, රට පවත්වාගෙන යන්න මිනිසුන්ට පඩි නැටි ගෙවන්න අපිට ණය වලින් තමයි කරන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි අර්බුදය. මේ අර්බුදයේදී මේ රජය දේශීය වශයෙන් තියෙන ණය සල්ලි අච්චු ගහලා මොනව හරි කරලා ගෙවන්න බලයි. එමුණතර කබ්‍රල් මහත්තයා කිව්වා වගේ රෝලක් ගහන්න පුළුවන්. නමුත් අපේ මේ විදේ ණය වලින් විදේශ ණය තිබෙනවා 147ක්. ඒවා ඩොලර් ණය. අපිට ඩොලර් අච්චු ගහන්න බෑ. පුළුවන් නම් අපේ ආණ්ඩුව එකත් කරනවා. නමුත් ගන්නට බෑ. හරි. එතකොට මේවා ගෙවන්නට ඕන. මේවා ගෙවන්න නම් අපි ඩොලර් වලින් හම්බු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් ඩොලර් වලින් හම්බු කරන්න ආර්ථික දැක්මක්, සැලැස්මක්, කැපවීමක් සහ හොරා නොකා ඒ දේ කරන්න පුළුවන් ආණ්ඩුවක් ඉන්නට ඕන. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මේ ආණ්ඩුවට දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා ආරම්භ කළා තිබෙනවා මේ මුදල් හොයා ගැනීම සඳහා දේශීයව අපිට දීර්ඝ කාලීනව ඩොලර් උපයන්න පුළුවන් මාර්ග පිටරටවල් වලට විකුණලා ඒ හරහා ජීවත් වෙන්න. අපි විකුණන් කන ජාතියක් බවට පත් වෙලා ඒ තරම් ප්‍රවුඩ් නැහැ. අවුරුදු 2500ක් ගැන කතා කළාට. දැන් අපේ ආචාර්ය ජාති මහත්මයා පැහැදිලිත් කළා අපිට ලැබෙනවා මේ අදානි සමාගමට මේක දීපුවම ඩොලර් මිලියන 700ක්. නමුත් වරාය වෘත්ති සේවා සමිතිය විශේෂයෙන් ඉංජිනේරුවන් පැහැදිලි කළා පෙන්නලා දීලා තියෙනවා වසර 10ක් ඇතුළත අපිට ඩොලර් මිලියන 761ක් හොයන්න පුළුවන්. 100%ක් මේක ලංකාවේ අයිතියට තියාගෙන. සමහරව අහනවා මේවා ආයෝජන මේවා කරන්න තෝ රටක් හදන්නේ කොහොමද? මං අහන ඔබගෙන් මෙහෙම. ඔබ ගයක් කුලියට දෙනවා කාට හරි අවුරුදු 5කට. වත්තේ කොස් ගහක් තියෙනවා. කොස් ගහේ ගෙඩිත් දෙනවා කඩල විකුණලා ආදායමකුත් තියෙනවා. ඔයාගෙනුත් අවසරයක් නැතු. අහන්නෙත් නැතු. ගෙදර අයිතිකාරයා අර කුලියට ඉන්න මිනිස්සයයි කොස් ගහ කපලා ලී වලට විකුණනවා. දැන් ඕගොල්ලෝ එක ඉවසන් ඉන්නවද? ඉවසන් ඉන්නේ නැහැ. ඉවසන් ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ සිද්ධ වෙන්නේත් ඒ දේම තමයි. දැන් අපි දන්නවා ගෝඨාභය මහත්තයා ලස්සන වචන පාවිච්චි කරනවා විකුණන්නේ නැහැ අපි. අපි ආයෝජනයක් කරන්න යන අධිකාර. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොඩක් අමතක වෙලා තියෙනවා. එයාට ලක්ෂ 69ක් ඡන්ද දුන්නා. ඒ ලක්ෂ 69න් ඉන්න බහුතරයක් අඩුම ගානේ ලක්ෂ 55ක්වත් ලක්ෂ 60ක්වත් ඔය කතාව ගෝඨාභය මහත්මයා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු දුන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ගේ. මේකල පැහැදිලිව කිව්වා විකුණන්න එපා සම්පත්. ඒ සම්පත් අපි අපව ගන්නවා. ඒතර අද මේ මාධ්‍ය සාකච්ඡාව තියලා ජාතික විද්වත් සංවිධානයේ වශයෙන් අපි කියන්නේ මොකද්ද? අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණනි ඔබ අර 69 ලක්ෂයකට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. එහෙනම් අද අපි මේ කතා කරන්නේ ඡන්දයක් කිට්ට වෙලා පාර්ලිමේන්තුවට එන්න ඈ බලය ගන්න. එහෙම දෙයකට නෙමෙයි. තව අවුරුදු 5ක් අපිට පාර්ලිමේන්තු බලයක් නැහැ. රජයේ බලයක් නැහැ. එහෙනම් කුමක් වෙනුවෙන්ද ජාතික විද්වත් සංවිධානය වන අපි හඬ නගන්නේ? හඬ නගන්නේ ඔබ දීපු පොරොන්දු ටික කරලා දෙන්න. එච්චරයි ඉල්ලීම. එහෙනම් අපිට ඒ 69 ලක්ෂයේ ධනතාවගෙන් බහුතරයක් සහාය දිය යුතු නොවේද? ඔවුන් කියන ඒ දේශප්‍රේමය. ওই ජාතියේ දේශප්‍රේමීන් මම පැහැදිලිව කියනවා පොල්ලත්ත කිනුත් කපා ගන්න පුළුවන්. දේශප්‍රේමී කියන්නේ ඕකනේ. එහෙමනම් ගෝඨාභය මහත්තයා කියනවා මේක ආයෝජනයක්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ප්‍රශ්න දෙකක් අහන්න තමන්ගේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා. අදානි සමාගමට මේක කෑල්ලක් දෙනවද? ගෝඨාභය මහත්තයා කියනවා ඔව්. හරි. ඒකට ඔයාට සල්ලි හම්බ වෙනවද? ඔව්. ඩොලර් මිලියන 800. දැන් ඕකට මොන නම කිව්වත් ඔක විකිණීමක් නෙමෙයිද? ඉතින් ඒක නිසා කල්පනා කරන්න. මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ බොරුවට අහු වෙන්න අවශ්‍ය නැහැ. අද රාජ්‍ය මාධ්‍ය දාගෙන සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු කියමින් ජනතාව නොමග යවන. මේ රට වැටලා ඉන්න ණය අර්බුදයෙන් ගොඩනගෙන අපිට ඩොලර් ඕනේ. ඩොලර් හම්බ කරන්න නම් අපේ ඩොලර් උල්පත් වෙන වරායන් ටික අපේ අයිතියට තියෙන්නට ඕන. දැන් අපි කල්පනා කරලා බලමු. කලින් පැහැදිලි කළා වගේ අපේ පර්යන්ත නැගිනේර පර්යන්තයේ මේ තරම් වටින්නේ ඇයි කියන එක පැහැදිලි කළා. ඒකේ ස්වභාවික ගැඹුර
मीटर दहाटाई जय बाहुल उपरांत्य मीटर दहातर दशम पहाय එතකොට වර්තමානයේ සියලුම හදන නවීන විශාල නැව් ඉදිරියේදී අවශ්‍ය වෙනවා මීටර 15ට වඩා වැඩි ගැඹුරක් තිබෙන මුහුදක්. ඒක තමයි වෙන් නැගෙනහිර පර්යන්තයේ තියෙන වටිනාකම. නැගෙනහිර පර්යන්තයේ දීලා ජයබහලු පර්යන්තයේ විතරක් තියාගෙන හිටීමෙන් අපේ රටට කිසිම ආර්ථික වාසියක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් ඇයි මේ ඉන්දියාව, චීන, ඇමරිකාව පවා අපිට ඉවල්ලන්නේ? අපේ පිහිටීම, අපේ පිහිටීම වෙන කිසිවක් නෙමේ ආර්ථික උපාය මාර්ගයක් වශයෙන් අපේ පිහිටීම ලෝකයේ තියෙන වරායල් වලින් අපිට එන්නේ 24 වෙනි හෝ 26 වෙනි ස්ථානයේ. රටවල් එක 80 ගණන් තිබෙනවා. නමුත් ඒ වරායල් අතුරුනේ වරායල් 14ක් පමණ තියෙන්නේ මැලේසියාවට ඇමරිකාවට රටවල් බොහොම කීපයකට. ඉතින් මේ වගේ විශාල වරාය සම්පතක් හිමි රටක් වල් අතරින් ගත්තොත් අපි එන්නේ 14 වෙනි තැනට. මේක තමයි අපේ ආදායම. මේ සිද්ධ වෙන්නේ කිරිදෙන අම්මගේ පියවරු කඩලා විකුණනවා වගේ ම්ලේච්ඡ ක්‍රියාවක් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් සභාරු හිතනවා මේ ආකාරයට කරන්න නැතුව රටක් දියුණු කරන්න බෑ. අපි කියනවා පුළුවන්. වරාය අධිකාරිය කිව්වා මේක කරන්න හැටි. දැන් අපි අරන් බැලුවොත් නැගිනහිර චැටිය නැති වුණොත් කොහොමත් බංකොලොත් වෙනවා වරාය. ඒ වගේම තමයි මේ වන විට ඉන්දියා උත්සාහ දරමින් සිටිනවා. ඉන්දියා උත්සාහ දරමින් සිටිනවා ඕනුත් ඒ ආකාරයේ වරායක් නිර්මාණය කිරීම සඳහා. නමුත් වාණිජ්‍යමයව එකවුන්ට් කරන්න අපහසුතාවක් තියෙනවා කොච්චර උත්සාහ කළත් නිතරම වැලිය කිතු වීම නිසා ඒක ඉවත් කිරීමට ඔවුන්ට විශාල වියදමක් දරන්න වෙලා තිබෙනවා. නමුත් ඔවුන් අලුත් තාක්ෂණ යොදමින් නව වරායන් හදමින් ඉන්නවා. එහෙනම් ඇයි ඒගොල්ලන්ට මේ වරාය? මා කියන්නම් අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් ඔයගලන්ට මතක ඇති එමිරේට්ස් සමාගමට අපි මේ වගේම ලස්සන වචන වලින් බාර දුන්නා. දුන්නන් පස්සේ ඔව් මොකද කළේ? ඉස්සර ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එකක් වම කෙලිම කොළඹ ඉඳන් ලන්ඩන් වලට ෆ්ලයිට් තිබුණා. කෙලිම කොළඹ ඉඳන් ඇම්ස්ටර්ඩෑම් වලට ෆ්ලයිට් තිබුණා. නමුත් ඔවුන් පරිපාලනය ගත්ත හැම පස්සේ ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් ඔක්කොම අර ඉන්දියාව, ඩුබායි වගේ පොඩි සෙක්ටර්ස් වල දුවන්න දැම්මා ලාබඩුවේ වෙයි. දාලා ඉතුරු ටිකම ඇල්ලුවේ එමිරේට්ස් ආයතනය හරහා. එමිරේට්ස් ආයතනය විශාල වශයෙන් ලාභ ලැබුවා. අදටත් අපේ ශ්‍රී ලංකා ඇලයිස් කන්නේ බරපතල ලෙස පාඩු ලබන දෙයක්. ඒ කියන්නේ ලාභ ලැබෙමින් ඉන්න කෙනෙක් අරගෙන ඒක පසුව විනාශ කිරීම ව්‍යාපාරික උපක්‍රමයක්. එහෙමනම් ඉන්දියාවේ ගොවීන් පවා වංචාකාරී, ප්‍රෝඩාකාරී උදවිය කියලා පන්නන්න හදන අදානි සමාගම ගොවියන්ගේ ඉඩම් ඩැහැ ගන්න මංකොල්ල කන්න හදන මේ ධනපති ක්‍රමය පවත්වාගෙන උදව් වෙන අදානි වගේ සමාගමක් ලංකාවට දෙන ආදරේ මොකක්ද? 49යි ලොකු වැඩක් නෙමෙයි. 49 මුලින් ගන්නවා. ඊට පස්සේ තව 105ක් කොහෙන් හරි ගත්තා නම් පරිපාලනය ඒගොල්ලන්ගේ. ඔබලා විශ්වාස කරනවාද? යම් කම්පැනියක් ඇවිල්ලා මිලියන ඩොලර් මිලියන 800ක් දෙයි කියලා නිකන් වාඩි වෙලා නෑ ඔගොල්ලෝ පරිපාලනය කරන්නකෝ අපි බලන් ඉන්නම්. එහෙම කියන්නේ නෑ. ඔවුන් මේකේ පාලනය නතු කරගන්නවා පමණක් නෙමෙයි දීර්ඝකාලීනව ඔවුන්ගේ වරායන් හදලා ඉවරනකොට මේ එන බහලුම් ප්‍රතිහුවමාරු සියල්ලම මේ ව්‍යාපාර ඔවුන්ගෙතට අරගෙන අපේ වරාය සදාකාලිකවම ආර්ථික වශයෙන් අබ්බගත තත්වයකට පත් කිරීමේ කූට උපක්‍රමයක් උත් මේ තුල තිබිය හැකි වෙනවා.